තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්ථකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සත අරහත සම්මා සම්බුද්දේන චක්ඛාරෝ ධම්මුද්දේශා උද්දිස්සා යමං ඤක්ඛාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාභියං පෞරුදිසෝති ප්‍රඥාන්ත සිල්ලකේ තුනෝපාත්‍රෙහි භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥාදෝත්තමයන් වහන්සේ චාරිකා ගමනකදී දේශනා කොට වදාළ ධර්ම මාතෘකා සතරක් විවරණය කරමි. සක්කතාල මහරහතන් වහන්සේ විසින් කෝරමි රජතුමාට ප්‍රකාශ කළ දේශනයක පැවැත්වා පාඨයක් මෙසේ. අත්ථකෝ මහරජේ තේන භගවතා ඥානතා පස්සත අරහතා සම්මා සම්බුද්දේන චක්ඛාරෝ ධම්මුද්දේශා උද්දිත්තා. මහරජේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මාතෘකාකල ධර්ම දේශනා සතරක් ඇත. යමහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ. ඒ මේ ධර්ම මාතෘකා සතර මම නුවණින් දැක නුවණින් යුතු දෙසරණෙන් අසා මේ ඉතිගේ මේ කයිදුවේනි මේ කයි සූත්‍ර පාඨයේ තිබේ. බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තේනවා සෑම වස්තාවසාවේක චාරිකා ගමනක වැඩම කරවීම. චාරිකා ගමන ක්‍රම දෙකක් තේනවා, තුරිත චාරිකා සහ අතුරිත චාරිකා. තුරිත චාරිකා කියන්නේ ඉක්මන් ගමන. ඒ කියන්නේ බෝධිනියන් ජනන් දිස්වා සතසහස්සේති යෝජනේ කමිනක ගන්වානේ බෝධේතිකං මහා මුනි. මාර්ගඵල බෝධේතියන් කෙනෙක් සුදුසු ඉන්නා නම් දසුන් සිය දහස් ගණන් ඈත හරි සැලකින් එතෙන් වැඩම කරවා ඒ ආයත ප්‍රමා බෝධේ කරගන්න. මේ වාගේ සෙනික ගමන් වලටයි කියන්නේ තුරිත චාරිකා. බෝධයෙන් එකලාව එවැනි සංවලක වැඩි. බක ප්‍රඥාට වැරදි දෘෂ්ටියක් ඇති වෙනාමි. ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස ඒ නිමිත්තෙන් දේශන ධර්ම දේශනාවෙන් කෝටි ගණනාවක් ධර්මයන් මඟ පරිණාම ලබන බව දැනගෙන දේශ කලාවල නිගදාවේ සිට සරුවක්යන් වහන්සේ සැනෙමින් බඹලුව වැඩි. වැඩම ඒ ධර්මයන්ට ධර්ම දේශනා කරන මාර්ග පරිණාම අවබෝධ කිරීම 18 කෝටියක් තරම් ධර්මයන්. මේ විදිහට ස්කන්ධ ගමන් තේනවා. එයට සුදුසු චාරිකා. අසුදුසු චාරිකා කියන්නේ සංගතිරිස පිරිවරාගෙන ගමින් ගමක නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට රටෙන් රටට වඩන චාරිකාවක් තියෙනවා. ඒ වඩන ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ නව මාසික චාරිකාව, 6 මාසික චාරිකාව සහ 3 මාසික චාරිකාව. වස්සාන 3 මාසයේ ඉස්සන්ව වැඩෙයිද පවාරණය පෝයදාක පහෝදා දහස් කල සංගපිරිස දිරිවරාගෙන නව මාසික චාරිකාවක් වඩි. ඒ ගමන්ට ලෙකුන් 900ක් මානේ චාරිකාවේ වඩින්දයි හරි. සමහර විට වස් 3 මාසයේ ඇතුළත මඟඵල නිවන් ලබන්න සුදුසු භික්ෂුවන්ට නොලැබී තවත් මාසයක් කල් ගන්නවා. ඒ මාසය තුළ ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රතිඵල ලැබෙන තුරු ඉන් මාසේ පෝයෙන් පස්සේ චාරිකාවක වඩන 8 මාසික චාරිකාවක්. ඒ ගමනට යෙදෙනවා යොදුන් 600ක් මානේ ගමන. තව සමහර විට භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවක් සලකාගෙන වස්සාන 4 මාසයයි හේමන් කිරිකේ 4 මාසයයි ඉස්සෙන්වල වැඩේ ඉඳලා ගිම් මානිරිකේ පවන 4 මාසික චාරිකාවක වඩින මාස 4යි ග්‍රාහකමානි යදුන් පෙනසිල්ලයි.
ඒ 900ක් හේතුන් ගමන් කරන දීර්ඝ ගමනට කියන්නේ මහා මණ්ඩල චාරිකා. 800ක් හේතුන් ගමන් කරන මධ්‍යම ගමනට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකා. යෙදුම් 300ක ගමන් මගට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකා. මේ චාරිකාවේ වැඩෙන්නේ විශාල දෝපානුග්‍රහයක් අඳලා. ඒ කියන්නේ දඹදිවකලේ විශාලයි. ඒ විශාල දඹදිවතලේ මේ ප්‍රදේශවල සියලු දෙනාට සමත් නුවරට හෝ අධිගානුවර කියලා කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. අද වාමේ ඥාන වාහ ගමන් පාසකම් ඒ කාලේ ප්‍රතිපින දෙන්න ගමින් ගමට වැඩම කිරීමෙන් මේ සීල වර්ධනය සිද්ධ වෙන බැවින් මහා සංගමේ පිළිවරාගෙන කාර්යකාර වැඩි. ඒ අතරේ සදහවත් බෞද්ධයෝ සියගම ගැල්වල දානවත් සම්පාදනය කරද දුතුන් 100ක් මානේ රැස්වෙන අපට අවස්ථාවක් ලැබුණොත් දන් දෙන්නේ කියේ. මේ විදිහට විශාල ජන සම්මුඛතාවයක් මේ ශාරිකාවට කෙරේ. නෙක්නේ ගම් වල වැඩම කරගෙන ඒ ප්‍රදේශවල ගහම් දෙතලා ඔවුන්ගේ ජන හැන්දක් දිලිගෙන ඒ ඇයට දුහොත් නඟා ළඟ ගන්න සලස්සන. තිසරණ සමාදන් වෙනවා බොහෝ දෙනෙක්. බෞද්ධයන් වාසපත් වෙනවා බොහෝ දෙනෙක්. සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් ධනාසා මඟපර නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් මතු බුදුබාපතා බෙරුම් කරන්න ආරම්භ වෙනවා. නානා විද අර්ථ සිද්ධීන් මේ ගමනේ සිද්ධ වෙනවා. වයින් උද්‍යාන්ත ගිලන් වායක ඒ සමාජයේ නිවෙස්වට වැඩම කරවා පුදුමාකාර සරිසුමක් උදාපත් වෙනවා. මෙන්න මේ නිසා ලෝකාර්ථ චර්යාව සඳහා සරුවක්යන් මහන්සේ සම් මහ සංඝරුවන් පිළිවරාගෙන වැඩි. මෙහෙම වැඩි මේක ගමනකදී කුරුඩාට තුල්ල කොටෙට කියන නියම් ගමත වැඩිය. කුරුඩාට කියන්නේ අද දිව්‍ය කිමෙ ප්‍රදේශයේ හැටියට හඳුන්වනවා. දඹදිවතලේ යන පින්නතුන් දැකලා ඇති අහලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දෙසි මෙතන කියලා බොහෝ වන්දනා සංඝායකෝ පෙන්වනවා කලින්. ඒ කියන්නේ කුරුඩාට තමයි. කුරුඩාට කියන්නේ දැන් උතුරු කුරු දිවෙන මහා නන්දාතු මහ රජතුමා සත්‍විත්‍රාජේ සතර මහා ද්වීපයට අහසින් ගමන් කරානේ. ඒ දීප වාසී මිනිස්සු ඒ මහා මන්දාතු රජතුමා සමග ජම්බු ද්වීපයට ආවා. ඒ ආපිරිස් වලට සුදුසු ප්‍රදේශ වෙන් කළ දුන්නා. උතුරු කුරු දිවෙනින් කැමෙන මිනිස්යාට කුරුණාට නමින් ප්‍රදේශයක් දුන්නා. අපර ගෝයාණෙන් කැමෙන දින්නතුන්ට මිනිස්යාට අපරාන්ත රජ කියලා කොටසක් දුන්නා. පූර්ව විදේහයෙන් පණින් පිළිසෙට විදේහ රට කියලා කොටසක් දුන්නු. ඒ නිසා ජම්බුද්දීපේම සතර මහා දීපයේ නමින්ම ස්ථාන තියෙනවා. එන්නේ කුරුගත කුල්ලකොට්ටේ කියන ගම්මානෙ බොහෝම දියුණු ජනපදයක්. මේ කුල්ලකොට්ටේ ගමේ සරුවක්යන් වහන්සේ යැදෙන කල අවස්ථාවක නැවතුම් ගන්න සුදුසු සෙනසුන් තිබුණා. එදා විශාල සංගතීසක් ගමකට කෙටු විශ්තිකය. කුල්ලකොට්ටේ නියම් ගම් වාසී විශාල ජනතාවක් ඉගෙන සංජායයේ බණ ඇසීමේ දේශාසු වුණා. ඒ අතරේ ඒ නගරයේ ඒ ජනපදයේ සිටි ප්‍රධාන සිටුතුමාගේ පුත්‍රයා වන පත්තපාල කුමාරයා සිටු පුත්‍රයා කලින්මයි ජනනාන්නේ. මේ ගණ අවසන් වෙදිරු සාවධානව අසාසිතනේ සිටු පුත්‍රයා ඊට නැගී ගියාට පස්සේ තථාගතයන් වහන්සේට ඇවිල්ලා ගඳලා කිව්වා ස්වාමීනි මේ ධර්ම දේශනේ මුලපටන් අග දක්වා එක අකුරක්වත් අමතකු වෙන ලොදී මම අසාගත්තා. ස්වාමීනි මට ලැබුණා මේ ධර්මීය මාත අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතයේ තියෙන අපහසුයි. ජීවිතයේ තියෙන එක හරියට කෙලෙස් දීවිලියලිස් කියන දීවිලි මාර්ගයක් වගේ. තැවිලුනොත් පුළුවන්. තැවිදීම කියන්නේ අධ්‍යාකාශයක් වගේ නිදහස් තැනක්. එනිසා ස්වාමීනි මා අනුකම්පාව කොට තැවිදි කරන්න සේක්වා කිව්වා. සර්වඥන් වහන්සේ රටේ සිතපදයන් පනවලා තිබුණා දෙමව්පියන්ගේ අවධනයේදී ධර්මයේ පැහැදිලි කියන කිරීමක් කරන්නේ. එනිසා අවතර දුන්න චටි කුමාරය රටපාලය මව්පියන්ගෙන් කැමැත්ත ලබාගෙන ඉන්නයි කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ ගෙදර ගිය සිතපුත්‍රයා මාගේ පියාගේ පාරැදල තිබුණ මෑණියන් පියාණෙනි. මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ඇහුවා. මුලපටන් අග දක්වාම ඒ ධර්මයේ මට ආවෝද කරගන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ඉහි ජීවිතයේ සිතුවත් මට ඉඳෙන්නේ. මේ සාල්කාර සිත් සම්පත් මට තේම මේක ළඟ තියෙන බරක් නැහැ. එතකොට මට සීල් ගන්න භාවනා කරන්න දෙන්නේ.
එනිසා ඔබ දෙතලක නිවන් සුව සඳහා මා පැවිදි වෙන්න ඕනේ මට පැවිදි වෙන්න අවශ්‍යයි. දෙමෝපියෝ දෙන හැඳුල් සමදෙන් කියන අනේ පුතණුවනි අපට එකම වස්තුව මෙච්චරයි කෙනෙක් ධර්මයේ කුත්නේ අපට බොහෝ දේවල් තියෙනවා. දෙදෙනෙක නෙක නෙමේවා පරිපෝෂණයෙන් ධම්පින් කරතර ගන්න. යන්නාක සාතු මරණය කියනවා නම් ඔබෙන් වෙන වෙන්නේ අකමැත්තේ. එමනම් ජීවිත සිටි ඔබෙන් අපි කොහොමද වෙන්නේද? එනිසා කාරිය පරිදි වෙන්නේ පාගිය. තුන්තරයක්ම ඉල්ලයක තුන්තරයක්ම ප්‍රතික්ෂේප වුණා. මේ ධර්මයාගේ සිටියේ තුන බලවත් ඡන්දේ නිසා නිදුලේ වැල්ලේ දිගා වුණා නෑනෙනි ධානෙනි මට පරිදිනෙන්න වරමක් නැත්නම් මගේ ජීවිතේ මෙතන අවසන් වේවා. ඉතින් ආහාර වේ දෙකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් මොනගෙන ඉන්නේ. පොතේ සුද්ධෙන අතුරුවට නැගිටේ නෑ අහං කරුදුන්නේ නෑ නොකාරොදී යතර වෙන වැල්ලේ කියන. මේ අතරත මෙතුමාගේ හිත මිතුරන් ඇරෙලා මේ කියන කරුණ දුවන්නේ අහං කල්ලි. මෞඛයන් කියවා මේ මිත්‍රයෝ මෞගරි නැදෙනි යානිනි මේ කිසි සුත්‍රයා මෙතන කරුණේ කොළොත් කොච්චර අලාභයක්ද යම් හේතුන් මේ දරුවා කැවිදුනොත් සිත් නෑදුවත් එන්නේ අපේ මේ හේතර නේද එවා මේ ප්‍රයෝජනයන් පස්සේ ජීවිතුන් අතර ඉන්නවා දකින්න පුළුවන් නේද එනිසා මේ දරුවාගේ ජීවිතය නැතුවෙන් ඉස්සර අවසර දෙන්න කැවිදේ ඉතින් මේ දෙනෝක්ය හඬලා වැළකීලා කියවන නම් දරුවාට අවසර දෙනවා යම් දාසක අපි දකින්න කැමෙනියේ කියලා පොරොන්දුවක් ගන්න. ඒ සුඛිතත්‍යා කීප දින අර මිරාහාර වෙලිතේ බැරි ඇඟට ප්‍රාණවත් කම නැතුරු දෙන කීපයක් ඉදිරිය ගත පැල විහිං දෝස්තරා කිතුවේජානන් මහසමී ශ්‍රීපාමුල නැගෙන කලේ දින දාගත්තා. එක දාසක් මේ ප්‍රදේශයේ වැඩෙන්න නැහැ සාරුකා ගමනින් ජේතවනාරාමයට වැඩි. වැඩි කල්යන්නවත්ෙන් සමථේපසන භාවනා වඩා සෞකලේශා ත්‍රිවිද්‍යා සත්කලේශා සීත්‍රිසුභ්‍යාඥාන ලාභී මහරහත්භාවයේ පිපත්තුන. මෙයින් දලංසා රොක්ෂා කිපොත්තුන. බුදුරජාණන් වහන්සේට වැඩම අවසරයෙන් ස්වාමීනි මගේ මෞඛ්‍යය මට බොහොම අකමැත්තෙන් අවසර දුන්නේ මගෙන් පොරොන්දුවක් ගත්තා පරිදි දකින් දෙන්නේ කියලා. මට දැන් අවසර ලැබෙනවා නම් මෞඛ්‍යයෙන් ලැබෙන්න බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන අදාළ හොඳයි. එහෙමද? ඔබගේ උන්වහන්සේ දන්නවා මේ දෙමෝපිය බලාපොරොත්තු වූ ධර්මවා සිංහේ වෙන් කර ගන්නයි. නමුත් ඒක දැන් සිද්ධ කරන්න බැහැ රහත් පාට සත් වෙලා. එනිසා අවසර දුන්නා. සාමකා ගමනකින් උන්වහන්සේ කුරුඩාට වැඩම කරවා කෝරාවේ රජතුමාගේ උයනේ නැවතුණා. පසුදා උදෑසන වස් පිළේ දිනවා සමුළුදෙන් නැගිට ආර්ථිකයේ වල ධරව රැකියා දෙත්නෙලින් පිළිසුලා රැකියා සියමේ. ඒ වෙනුවට ජේතුමා පියසිතුමා ඉස්තෝකෝට වෙලා ඉස తీරෙනවා. ඈත කියන්නේ සීරු පරවාගෙන විසුණාසේ දුකනේ මේ මගේ පුතා කෙනෙක් නිවීමක් නැති බැරි දුක් කියන්න පටන් ගත්තා මෙන්න එන ඉසම දුකට ගත්ත පරිච්ඡ කපේ පුතා කරගෙන ගිය මේ කුජලෝ තමයි දැන් අපේ සම්පත උත්සාහකට යයි මේ කුජලයාට මේ විදුලත අදී කියන දෙන්න හොඳ නැහැ කියලා දැක් කිව්වා. මේකයි මේ මහරහතන් වහන්සේ විදුලත ගෝතුන්ගේ දෝම විදුලවතේ ඒ මේ සියමන් කරගෙන වෙනත් පැත්තකට වඩින්න පටන් ගත්තා. ඒ දෙන්නේ සේවයේ තුන 16ක් පෙර දාසේ ඉවත් කරන්න කිවිච්ච පිළිමු කුට්ටුවක් අරගෙන ඉසි කරන්න යනවා දැක්කා. මේ රහතන් වහන්සේ කතා කළා නැදෙන්නේ ඉවත ගන්න දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න පුළුවන්. ඒ පැහැදිලි වෙනවා රහතන් වහන්සේ වුණා ඊට දාන දෙයක් ලබා ගන්න ඉල්ලගෙන. ඉතින් මේ පිටුව අර 16 පිළිගන්නද්දීම මේ ස්වාමීන් වහන්සේගේ අතුල්පතව සටහන් දැකලා මොහොන සටහන් දැකලා අඳුනගත්තා. නෑනෑන් කියන ඒවා නෑනේ අන්න ඔබේ පුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙර ආවි. නෑනේ කිව්වා මේ 16 ඇත්තනම් ඔබට 16කින් මුදනවනේ. ඒවා අර කියාගන්න කිව්වා අපේ පුතා අරහම් ඉන් ගලවමනේ ජේක විත්‍යාක් කයිනේ යටේගෙන නාමේ වර්ධන. ඉන් මේ ජේතුමාට දැන් බලවත් ලැජ්ජාවක් උත්තරයි. යෝන දේවලාම කියව අනේ පුතා ඇයි අපේ ගෙදර තියෙන්නේ මේ අඩුවකට වෙලා කෑම ගන්න. එයි අපේ ගෙදර දාන ගන්න ආඩද. නෑ ගෘහපති අපි අනුකාරිකයෝනේ අපට ගෙවන්නේ නෑ. මං දැන් දාන්න නැහැ. එහෙනම් කෙට දවසේ දානක වශයෙන්. හොඳයි. ස්වාමීන් වහන්සේ වැඩිය නැවතුනේ. දවල් කාලයේ සමවස්තෝයෙන් වැඩෙති. ඊළඟට පසුදා නියමිත වේලාවක සමාපත්තිය නැතිකලා
වත්තිනේ සම්පූර්ණ කොට පාත්‍රයේ තියෙන කරල පිළිසුදා වැඩියා කියන එක. එදාදාසේ මේ ශේෂිතතුමා මොකද කළේ? මේ සුසත්තරන් විශාල රංගුවන් ගොඩක් උඩ ගහලා දෙපැත්තෙන් ගොඩක් දෙකක් හලාවලින් වහලා මේ මැද්දේ ආසනයක් හනවලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ දෙවිදෙන් දෙමත්ෙන් විවාහපත්ති සිටියේ කුමාරිකාවරු හතර දෙනෙක් සිටියේ. ඒ හතර දෙනාට නියම කළා මේ කාලේ තමන්ගේ පුත්‍රවරුන්ගේ සිද්ධාගත හැටියට ඇඳුම් පැළඳුම් ආභරණ කළඳගෙන සූදානමින් ඉඳිය. මෑණියෝ ධානේ සකස් කළා. තාත්තන් වහන්සේ එන දේශක වැඩිහාම අර ආසනේ වදාන දෙලා කලාව ඉවත් කරලා තියෙනවා පුතා මේ බලන්න. උභවහන්සේගේ මෑණියන්ට දායාද වශයෙන් ලැබිච්ච ධනස්කන්ධේ මේවා. මගේ මෞර්තිය මුතුන් මෙත්තන්සට විශාල ධනස්කන්ධයක් තව තියෙනවා නිදාන් ගත වෙලා සමානාතික්‍රාය කරයි. මේ සාංශාව ධනය පරිහරණය කරමින් ධම් පින්කම් කරමින් සැපෙන් ජීවත් වෙයි. අපේ ඇමෑණින් මේවා රාජසන්තක වෙනවානේ. එනිසා ජීවිත නැවතෙන්නේ. මේ මහා රහතන් වහන්සේ ප්‍රකාශ කළා. සිතානනි සැතන් රූපකේනි මා කියන වචනයක් අහන්නේ. මේවා මලු පෙත්ති කුරුමි ගෝනුවට පත්පුරවලා හරත්වගේ පතවලා ඉන්න ගංගානම් ගඟ දැන් ඒ වක්නිසාද මේවා කියන නිසා තමයි මේ භව බන්ධනේ. මේවා මගේ මගේ කියලා මේවාට ඇලී ගැලී සංනාදිත්‍ය මානවලේ දෙලියෙකෙන පැටලෙකෙනයි මේ භව සංසාරේ ගමන් කරන්නේ. එනිසා මගේ වචනේ අහනවා නම් මේවා දිහින් ගමයක් ගන්න දෙකොට මේ දැනුම් ඔක්කොම ඉවරයි. එයා මෙදෙත් කරුවා. අර කුමාරිකාවරුන් උදංගල තිබුණ ඇවිල්ලා කතා කරා. ඒ කුමාරිකාවරු ඇවිල්ලා වැඳලා පාල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි අපැණි මේ කුමාරිකාවන් අත්හැර දාලා කොයි විදිහේ දෙලගනම් බලාගෙනද මේ සසුන් කිලිවෙස් පුරන්නේ කියලා. නැගලිවරුනි මං දෙලගනම් බලාගෙන සිහිගත්තම නෙවේ කියනකොට මුසපත්ටි සිහි නැතිලා හතර දෙනාම වැදුණා. මේ සීල තේජසේ ආමදා. නෑනියන් පසක කියලා කඳුළු වගුරු. ඒලාමේදී මේ මහරහතන් වහන්සේ මෑණියන්ට කතා කළේ කිව්වා අම්මේ මං ආවේ ධානයට ආරාධනයට ධානේ සූදානම්ව තියෙනවා නම් දැන් පිළිගන්නන්න සුදුසුයි. ඉතින් ධානේ පිළිගැන්ව බැලුවා. ආසනයෙන් නැගිටලා ධාතා අටක් කියනවා. සිංහනාදය, පංචපාල සිංහනාදය. ඒ ධාතාවෙන් කියන්නේ රූපයේ තියෙන විකාර ආදීනයයි. මේ ඇතුළත අසුති කරවා පිටකෙන් සිටියන් කළ මෙතකයන් මෙහි මේ ශරීරයේ සරස සරසා පෑමින් ජීමින් සුක්ෂමත් කරමින් මේ ජීවත්වන ජීවිතයේ දෙන අසාර නිස්සාර නීවිත තුච්ච බව පහදා දෙනි. සිංහනාද ස්වරූපයෙන් දේශනාවක් කරන අභිඥාපාදක චතුර්ථ ඥාන භාවයෙන් අහසට පැනනගේ කනිමලද කලාගෙන අහසින් යති. එතකොටයි මේ මෞර්තියන්ද මහිමේ තේරුමේ සුතනවන්නේ. අනේ අපි මේ විදිහේ මහා පින්නක තේජස් ඇති උත්මේ මේක දීගෙට ගන්න හැදුවේ කියලා දීවිලාමේ තමයි උඩදරාගෙන සතුට සැලි. ඉතින් මේ රහතන් වහන්සේ විරත වැඩි. ඒ අතරේ ගියන් පාලකයාගේ රජතුමා දැනගෙන දීපාලේ බොහෝ මිසනිස්සේ දැලින් මේ රහ ස්වාමීන් වහන්සේ දකින්න දාව කෝරාවේ හැදෙනවා. එවිට එතුමා පරිහරණය කරගෙන ඇතාපික අසුරණ වටිනා පළසක් දිනේලා කිව්ව ස්වාමීන් මේකේ වාඩි වෙන්න. නෑ මහරජ මට කැප නෑ. ඇතාපික අසුරණ ඇතිල මට කැප නෑ. මට මේ සම්පත්පදයක් තියෙනවා. ඉතින් මේ රජතුමා වාඩි වෙලා වැඳගෙන ඇස්වා ස්වාමීන් මට යමක් අහගන්න තියෙනවා. හොඳයි මහරජ අහන්න. ස්වාමීන් මේ ලෝකේ සමහර අය වයෝවෘද්ධයලා තරුණ වයස්ම යාම නිසා වයෝවෘද්ධයලා පැවිදි වෙනවා ජීවත් වෙන්න බැරි කන්නේ. ඔබ වහන්සේ වයසට ගියන්නේ බොහෝ හොඳ තරුණ වයසට. ඔබ වහන්සේ මොකද පැවිදි වුණේ තරුණ වයස? මේ මම ඒක ප්‍රශ්න. ඒ වගේ ස්වාමීන් බොහෝ දෙනා ජඩරෝග හේතුවෙන් ජඩරෝග සුව කරගන්න බැරුව පැවිදි වෙනවා. ඔබ වහන්සේට කිසිම ශ්‍රද්ධාවක් නැහැ බොහොම නිරෝගී කාලෙ මොකද පරිපූර්ණ. ඒ වගේම ස්වාමීන් තවත් සමහර කෙනෙක් ධනෙක කිවිලා. ධනෙ නැති වෙන නිසා නැවතත් ජීවත් වෙන්න බැරි කන්නේ තාපයෙන් ඔබ වහන්සේ බොහෝම ධනෙ තියෙති. රටක් පාලනය කරන්න ධනෙ තියෙද මොකද පරිපූර්ණ. එසේම ස්වාමීන් ඥාති කිරියර කවුරුත් නැති වෙලා සමන් එක්ලාස් එකලා වුණාන් පස්සේ ඒ නියතෙන් සමාව පරිදි වෙනවා. උභවහන්සේට නෙමෙයි මේ මුළු ජනපදයේම තරම් පිළිවෙලින් ඉන්නවා ඥාතියි. ඇයි මෙහෙම කරගන්නේ? මෙන්න මම මේ ප්‍රශ්න හතරේදී.
ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ දුන්න පිළිතුරු තමයි මහරජතුමනි සියල්ල දන්න සියල්ල දන්න භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ සරුවාකරාජෝත්තමයන් වහන්සේ මා මුලින්ම ධම්ම සෝදාසේ ධර්ම මාතෘකා හතරක් මට දේශනා කළා. මම මේක කලින්ම දැනගෙන සිටියයි. යටකමැත් තිබුණා. හැබැයි එදා ඒ දේශනාව තුළින් මම ඒකට තවත් අවදි වුණා. මෙන්න මේ කාරණා හතර නිසායි මම කැයි වුණේ. ඒ මොනවාද කාරණා හතර? උපමීයේ ලෝකෝ අග්ගෝති කෝ මහරජ. අතාලෝ ලෝකෝ අනිච්චරෝති මහරජ. අස්තතෝ ලෝකෝ සබ්බං පහය ගරුණියන්ති කෝ මහරජ. ඌනෝ ලෝකෝ අතිතෝ සන්නා දාසෝති කෝ මහරජ. තේන භගවතා ජානතා පස්සතා රාතා සම්මා සම්බුද්ධේ සත්තාරු සම්මුද්දේශ උද්දේශා. උපනිහිත ලෝකෝ අද්දු මහරජේ ඒ සරුවක්යන් වහන්සේ මට දේශනා කළා. මේ ලෝක සත්‍ය උපන්දා පටන් ඉර උදා උතන් පටන් දැස යන්නා කින් අත්ථේ කියන්නා මේ ජරා මරණයට ඇදීගෙන යන අතනෝ ලෝකෝ අනිච්චරෝ. මේ ලෝකේ උපනුපන් සත්‍ය තමහට තමාවක් නැතුව අනාතව අසරණව ජීවත් වෙනවා. අස්සතෝ ලෝකෝ සබ්බං පහය ගමනියයි. මේ ලෝක සත්‍ය සමාගයේ කිය කිසිවක් නැතුව හිස්සතෙන් පරිලෝ යන. ඌනෝ ලෝකෝ අතිතෝ සන්නා දාසෝ. මේ ලෝක සත්‍ය මහමුන්දරාග කවදාකවත් සෑහීමකටපත් නොවි. සෑහීමකටපත් නොවි සෘෂ්ණාවට වහරුවේ සෘෂ්ණාවට දාස සම්බරණී ඉඳලා පරිලෝ යන. මෙන්න මේ කාරණා හතරේ මතහගන් ලැබුණ කියන එක කෙටියෙන් ප්‍රකාශ කරනවා. මේ රාජ්‍ය වේවාමේ ස්වාමීන් වහන්සේ කෙටියෙන් ප්‍රකාශ කළේ මට පැහැදිලි මාගි. මට මේ දැන උපමා උදාහරණ සහිතව ටිකක් කරුණු පහදා දෙන්න කියනවා. උපමිනේත ලෝකෝ අතුරු කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? මහරජේ දැන් ඔබේ වයස කීයද? මම අවුරුදු 80යි. මහරජේ ඔබේ වයස අවුරුදු 20යි 30යි කාලේ නැතකද? ඔන්නත් හොඳට මතකයි. ඒ කාලේ මම හරිම නිරෝගී හොඳ ලක්ෂණ ශරීරය. මට ඒ කාලේ පුදුම ඉරියව්වක් වාගේ තිබුණා. අහසට පෑනගෙන වගේම 80ක් තරම්. අහසට තරණම් ගාමී අහසේ මට සතන් කරන්න විදහරම කරන්න පුළුවන්කම තිබුණා. මහරජේ ඒ කාලේ තිබිච්ච කාය ශක්තිය ඒ කාලේ තිබිච්ච සූර නීර සත්ත්වය දැන් තියෙනවා. අනේ නෑ ස්වාමී. මම දැන් සංහෙන්නේ. මට දැන් කෑම ගන්නවත් බැ. මට දැන් වාඩි වෙලා නැවි කන්නවත් බැ. නැගිටාම වාඩි වෙන්නත් තනියෙන් අමාරුයි. ඒ වගේම මගේ කය කියන්නේ මට ඕනෑ කියලා නෙමෙයි. ඉතන කරන්නේ මේ කය කියන්නේ. මම වැටෙනවා. මම කලන්ත වෙනවා. මට කැරිකිලි එනවා. මගේ ඇඟේ ලකන දෙලක් වෙනවා. මට දැන් ඉසකේ සිටිලක් වෙනවා. දැන් කයලා තේනවා. මගේ දුර්වලකම මට කඩින්ම දැනෙනවා. මේ විදිහේ සත්‍යයක් මම අද මෙදී මහරජෙ මෙන්න මේකයි කියන්න ගන්න දෝස්දා දුතුලජානන් මහත්මයා ගදාලේ උදාව කිරුමඩ රත්නයට යන්නාසේ උදාව සඳමඩ රත්නයට යන්නාසේ උපන්දා පතන් මේ සෑම සත්‍යෙකම ජරා මරණයට ඇදීගෙන යනවා. දැන් මේ අවුරුදු 20 කේ කාලයේ සිදිච්ච ප්‍රාණවත්කම සත්‍යමත් බව රූපවංශ බව වර්ණවංශ බව කිසිවක් අද නෑ නේද? ඔක්කොම කවුද පැහැරගත්තේ? එනේ චතුරුකම් කළ වැටුණා නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි අනිත්‍ය ස්වභාවය. හැම දෙයක්ම හැම මොහොතකම තත්පරයක් ගන්න වෙනස් වෙනවා. තත්පරයක පූර්ණ ලක්ෂාර ගණන් වෙනස් වෙනවා. මෙන්න මේයි මහරජා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා දෙලේ උපන්දාකයන් මේ ආකඩාවේ ජරා මරණයට ඇදීගෙන යනවා. හැමදාම මේක වාගේ පවතින්නේ නැහැ කියලා බුදුහාසේ දේශනා කළා. මම තරුණ වයසේදීම මේක තේරුම් ගත්ත බැරි. මම අද මේ තරම් ශක්තිමත් නිරෝගී කයක් පරිහරණය කරတာ මටත් මේ අජරාමර සත්‍යයක් මේ ජීවිතේ නොමැති බැරි අජරාමර සාන්තනිවල සඳහා වෙනස් වෙන සාන්ත දුවස්කුවේ සඳහා මා මේ සාසන පැවිද්දට කැපී වුණා කියන එක පහදා දුන්නා. ඊළඟට ස්වාමීනි මට දැන් මේක තේරුණා. ඔබවත් මොකද මේ කියන්නේ අසාලෝ ලෝකෝ අනිච්චරෝ. මේ ලෝක සත්‍ය කිසිකක් නැති ඉතිරිමත් තරක් නැති අනාගත ආශ්‍රම කියලා කියන්නේ කවර තේරුම දෙන්නේ? අනේ ස්වාමීන් වහන්සේ ඒක පහදා දෙන්න. හොඳයි මහරජ. ඔබේ දැන් වයස අවුරුදු 80යි. ඔබට තියෙනවාද නිගහන්ගත රෝගයක් කියලා? එහෙමයි තියෙනවා. මට වාත රෝගයක් තියෙනවා. ඒ නිදි පැහැදිච්චාම මම ඇඬ තේනවා. මට හුලා ගන්න බැරි තරම් පුදුම වේදනාවක් මං විඳිනවා.
හරියට කිරින් වේකින් සැද කරනවා නම් ඉස්සෙ සැදෙන්නේ. ඒවා වෙන හරක් හතන කැස්සෙන් කපන්නා කුන් මගේ උදරයේ කපනවා අඟපස්ස කපනවාද මට වේදනාව එනවා. සත්තුමන් පුරුෂයන් දෙන්නේ මා කදින් අල්ලගෙන කිලිකොඩක තාල්ලගෙන ඉන්න වගේ මගේ සන්දාලේ පුදුම දාහයක් වේලා ගැතියි. අනේ ස්වාමීනි, ඒ වෙලාවේ මට කිසිම තීසාවක් නැහැ. මගේ දරුවෝ, මගේ දිසෝවරු, මගේ නෑනේ, මගේ මේ ඇමතිවරු, මගේ ඇදවතේ සුසුම් හැදලා ඉන්න අනේ දැන් වැඩේ කියලා. ඉතින් මහරජා බැරිද? අනේ දරුවේ, අනේ අක්කේ, අනේ නංගී, අනේ ඇමතිතුමනි මේ වේදනාවෙන් ටිකක් ඔයගොල්ලෝ බෙදා ගන්නකෝ. බෙදා ගන්න මතයක් මේ වෙන ගන්න පුළුවන් ගාන මේ වේදනාව ටිකට බෙදා ගන්නකෝ කියලා බැරිද කිව්වලා නෑ ටිකට වේදනාව. අනේ නෑ ස්වාමීනි, ඒවත් සුසුම් වෙනවා, කනගාටු වෙනවා, කඳුළු වගුරු නෑ විතරයි. දැන් යටේ කියලා බලාගෙන ඉන්නවා විතරයි. ඒ ඇත්තන්ද මගේ වේදනාවෙන් කොටසක් අත්හැර කරන්න බෑ. මම මේක නිදිරෝනේ. ඒක මේ වේදනාව විඳිනේ මම තකනේ එදිනගාමේ එහෙම හැරෙනු පෙරලෙනු මම වේදනාව විඳින්නොත් මහරජ මෙන්න මේකයි සියල්ල ගන්න සියල්ල දක්නා ලෝසුරා බුදුරජාණන් වහන්සේ දේශනා කෙරේ මේ ලෝක සත්‍ය මම මගේ ගමේ කීකේ සිටියට සමාන සමාන්නේ වේදනාවක් තාම දුක්ක් තාම සමන්න දෙන්නේ බුදාමිනා කාටවත් ඒ වේදනාවෙන් කරගල දෙන්නේ නැහැ අදුකන්න පුළුවන් කමක් නැහැ මේ පරිත්‍යාගයෙන් දුක තමම පරිහරණය කරන්නේ එනිසා අනාතයි අසරණයි අනීශ්වරයි සමාද තමන්නේ කියන දෙමේ සියල්ල ගන්න ලෝසුරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ අපට දේශනා කළා මේ බව දැනගට මම ආද නිරෝගී සුවයෙන් ඉච්ඡායි මේ නිරෝගී ජීවිතේ කවදා රෝගාතුරවල දැනි මේක මට පාලනය කරගන්න බැරි සත්‍ය කවදාහරියට දැනි ඊට කලින් මේ අසාර නිස්කාර වූ ජීවිතයෙන් වැඩක් ගන්න පිළිසෙ මා මේ කතාවත් අද දෙරවා ගිහිතේ නික්මේ සතුන්තයෙන් දෙන්නයි කියන්නේ මේ කියලා ගන්නවා ඊළඟට කියන ස්වාමීනි අක්ෂතෝ ලෝකෝ සම්බන් පහා ගමනිය කියමුනාද ස්වාමීනි මහරජේ දැන් ඔබතුමාට විශාල සම්පත්තියකින් රාජ්‍යයක් තියෙනවා නේද මේ රාජ්‍ය අහවල්ගේ අදේ කියන්නේ බොහොම සත්‍යයි මේ රාජ්‍ය ධාමී එහෙමයි ස්වාමීනි මහරජේ ඔබ දැන් අවුරුදු 80යි ඔබ යනිදාකට පරිණෝ විහාම අයමත් මේ සම්පත්තියට නිමෙව මේ සද කුලයෙන් උපදිනවාද මේ රජක දෙනු උපදිනවාද ධර්මයේ කියලා මේක තීනිකාරයේ කියලා උපදිනවාද අනේමයි ස්වාමීනි මම ඉතින් මගේ කර්මාවලෝකෝ කොහෙන් ඉදදී මේකෙන් පරිපූර්ණකයක කෙනෙක් මගේ සම්පත් කියලා අතුම කාට ගනි ඒ හැදපතාය මේකවත් වෙන්නේ මෙන්න මේකයි මහරජතුමනි දෝසුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනේ සියල්ල දැනගනිමින් සියල්ල අවබෝධ කරගනිමින් ලෝක දේශනා කෙලේ මගේ කියලා කිසිවක් නැහැ මගේ කියලා දෙයක් දෙයක් නැහැ මගේ කියලා දෙයක් පඩලක් නැහැ මගේ කියලා දෙයක් පඩලක් ආභරණයක් නැහැ මගේ කියලා මගේ ශාරීරිකවයක් මට නැහැ එනිසා කොහොම හරි බාලා විශ්සතින් යන්නේ මක් විසාද තමාට තමාවක් නැති නිසායි මෙන්න මේක කියලා ධර්ම කියලා දක්නා කරුවක් යන මහසාර අපට දේශනා කළා මම මේක නුවණින් තේරුම් අරගෙන මේ මට කොච්චර සම්පත් තිබුණත් ඔක්කොම දාලා මට යන්න වෙන බව තේරුම් අරගෙන ඒගොල්ලෝ නෙමෙයි ඉස්සරේල මගේ ඕනෑ කමින් මේවා සම්බන්ධව තියෙන තෘෂ්ණාව ඇලීම බැඳීම උපාදාන දුරු කරන පිණිස මා මේ ඉසේ බාගෙන කතාවක් ඇඳ දරවාගෙන ඉහිකෙන් නිතුවේ බුදු පසේ කුමාරතුන් වහන්සේලා තයිති උතුම් පිළිමේ ආරවක් පිළිමේක් වන සාසන ප්‍රවේදෙන් ප්‍රවේදුනේ කියලා පාදාගෙන ඊළඟට කොහොම හොඳයි ස්වාමී ඒකත් මම තේරුම් ගත්තා ඔබ වහන්සේ කියවා නේද ඌනෝ ලෝකෝ අතීතෝ සම්මාදාසෝ කියලා ලහම් පදයක් කොහොමද මම ඒක තේරුම් ගන්නේ ඒ කියන්නේ ලෝක සත්‍ය හැමදාම අතීතයේ ජීවත් වෙනවා අනිපාතේ නත්‍ෘත්‍තික රැකියාවක් වෙන සාහිලක් ඇතු ජීවත් වෙනවා කෘෂ්ණාවක යටත් ජීවත් වෙනවා කිව්වම මොකද මේක තේරෙන්නේ හොඳයි මහරජේ ඔබට දැන් මේ එකාදිසාල රාජ්‍යයක් කියලා යන ශාස්ත්‍රීය රාජ්‍යයක් හොඳයි ඔබේ ඉතිරිත්වය පත්කලේ දිසා හතරෙන් හතර දෙනෙකුත් මූලයෙන් ඉතිරි එක්කෙනෙකුත් වෙනවා ඉතින් දිසා හතරෙන් ඉතිරි එක්කෙනායි කියලා මහරජේ අහවල් ප්‍රදේශ දෙල නම් ආවේ ඒ ප්‍රදේශයේ තියෙනම නැත්නම් නැති මේ රජයක් වාගේ බොහෝම මිදහස් බොහෝම සත්‍යයක ජනපදයක් තියෙන රාජ්‍යයක් ඔබතුමා කැමති නම් ඒක සමාසතු කරන්න පුළුවන්
එතකොට මොකද කරන්නේ? එහෙනම් ස්වාමීන් වහන්සේ නාම පරිවරාගෙන ගියන ඒ ජනපදයක් මත අයිති කරගන්න. ඒ වගේ දකුණු දිශාවෙන්, දකුණු දිශාවෙන් උතුරු දිශාවෙන්ද මුහුදෙන් විතරද එන්නේ මේ ඉතුමිත්‍යාගේ දහ අසල ඒ අය කියන පරිච්ඡේදයෙන් ඒ ප්‍රදේශවල රාජ්‍ය සමාජ අයිති කරගන්න. ඉතින් මහරජේ හොඳයි ඔබ දැන් මේ රාජ්‍යයයි මේ දෙවනුව ලබාගත් රාජ්‍ය පහයි සාධාරණ 6යි. ඔබ ආහාර ගන්නකොට සාධාරණ 6කින් ආහාර ගන්නවද? ඔබ නිදා ගන්නකොට ඇඳන් 6ට එකවර නිදා ගන්නවද? ඔබ ඔතුම දරා ගන්නකොට ඔතුම් 6ක් දරා ගන්නවද? ඔබ නිර්වැරි සංගල පායලනකොට නිර්වැරි සංගල 6ක් දරා ගන්නවද? ඔබ ඒක කඩුවක් ගන්නකොට කඩු 6ක් හදට ගන්නවද? ඔබ නලාපතේ ගන්නේ නලාපත 6ක් ගන්නවද? ඔබ යමක් පානය කරනකොට භාගින 6කින් පානය කරනවා නෑනේ. ඔබ පානය කරන්නේ පරිභෝග කරන්නේ එක එකයි. ඒක මොකද? කුෂ්ණාවක යථාපීතාවේ, කුෂ්ණාවක ධාතනිසාවේ, ඔබට කැහැරීමක් නැති නිසාවේ මහා සාගරයේ දස දිශාවෙන් ගංගාවල් දෙනවා. ආහතෙන් වැඩිදාර වහිනවා. අවසානක් ඇති කියන්නේ නැහැ. ජීවිතේ කොච්චර දරදන්නත් අනේ ඇති ඇති කියලා නිමෙන්නේ නැහැ. තාසා ගොරගුරා දැල්ලෙනවානේ. මේවා මේ සමයේ කෘෂ්ණාවයක පුජ්‍යලයක කොච්චර ලැබිලා අනේ ඇති කියලා දැවිලාක් නැහැ. තවත් ලැබෙන්න ලැබෙන්න නැති. මෙන්න මේකයි මහරජේ. සියල්ල දන්න සියල්ල දක්න භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධයාණන් වහන්සේ අදාළේ මේ සාංශාරික ලෝක සත්‍යයක කවදාකවත් සෑහීමක් උදේ සම්පත් බැරිල තව තවත් අසාරයෙන් අසාමකාරීත්වයේ යෙදුව කෘෂ්ණාවක වහන්සේ කෘෂ්ණාවක දාසකේ ජීවත් වේ. මෙන්න මේක සත්‍යයේ දෙරෙන්නේ මට මේ සාංශාර ධනයක් තියෙනවා කියලා මට මේකල කිවර සම්පත්තියක් වහන්සේ කියලා මම නිරෝගී ජීවිතයක් ගත කරනවා කියලා මම කරුණ කෙනෙක් කියලා මම හිතන්නේ ඒක. මේකේ කරුණ හතර මැලෙන්නේ දෙරුම් ගන්න නිසා මගේ ජීවමෝපියන් හදාගෙන තියෙද්දි මගේ හිතේ ක්‍රියාව හදාගෙන තියෙද්දි ඒ සියල්ලම දෙරි උපේක්ෂකව මම විශේෂ බා අසාවක් හදේරාගෙන බුදු සතේ බුදු මහරහතන් වහන්සේලායි මේ ආර්ය වංශ ප්‍රතිපදාවක් වූ උතුම් සාසන ප්‍රතිපදිකම ඇතුළුණා. මේ කාරණා හතර නිසා කියලක පහදා දෙනකොට අන්තිම බොහොම ප්‍රසාදයෙන් පාස් වුණා. ඉතින් ඊළඟට ගාථා දෙකෙන් උන්වහන්සේ සිංහනාද ස්වරූපයෙන් විසුතුරු දේශනාවක් පැවැත්වුවා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලෙ යන්නේ නැහැ. ඒ දේශනාව තුළින් පැහැදිලි කරන ලැබෙන්නේ උපන්දාකතම් මරණාන්තය දක්වා ජීවිතයේ තියෙන විසුරුනාහ ස්වභාවයයි. ඒ කියන්නේ අත මොනතරම් පාඩ්‍ය කළත් ඒ වාගේ අනිත්‍ය ස්වභාවය දැනෙති. පුත්‍යා කැරීම දෙකෙහි ධනෙන් ධාන්‍යයේ සම්පත්තිය ආයුර්ණ සපබරකාස්න නෙලගෙන දවා නැත නැත ඉදීම හේතු වන මේ කුසල කුසල කර්මයන්ගේ ආනුභාවය ගැන ඒ සියල්ලට වඩා සෝවාන් සතරදාන අනාගාම හරියත් මාර්ග ඵල කිමිනේ ඉඳගෙන උතුම් ලෝකෝත්තර අමා මහ නිවන් සූ උතුම් බව ප්‍රකාශ කරමින් දාසා කෙලෙසින් ධර්ම දේශනාවක් කරා. ඒ දේශන අවසානයේදී කෝරව රජතුමා පුදුමාකාර ශාසනික ප්‍රසාදයකට පත් වුණා. පෙරවම් සරණ ගිය. ඉතින් මේ මහරහතන් වහන්සේ කැමති දේ ගන්නවා මේ වැඩේ ඉඳලා ආපසු සෑතුරක වැඩම කළා. ලෝසුදා බුදුරජාණන් වහන්සේට මේ සියලු ප්‍රවෘත්ති පහදා දුන්නා. ඒ දවසේ සිව්වනක් පිට නැද්දී මේ රජකාල මහරහතන් වහන්සේට සානන්තරයක් දුන්නා. ඒකගත්ම් විස්සේ මම සාවකානම් විස්පූර්ණ සබ්දා පබ්බජිතාන යදිතං සත්පාරු. නදී සාවකනේ ජීවිත පරිත්‍යාගයෙන් සද්ධාවෙන් පරිදුරු. බුද්ධ සූත්‍රයන් වහන්සේ රාතර සත්පාර ඉස්සරයන් වහන්සේ අග්‍රාණීකයා ආනන්දයිකු. හැබැයි මේ රත්පාල මහ රහතන් වහන්සේ වැඩි කලක් නෑ වැඩි කිසි. බොහොම කිත කාලයේ කර්ම වයසේදීම පිටනන්ත. මේ රත්පාල මහ රහතන් වහන්සේ පාහල මහරහතන් වහන්සේ දෙන එක අභිනියාරයට දෙන්නේ. ඒ කියන්නේ සීමතුරා බුද්ධසාසන කාලයේදී මේ දෙන්න එකට පෙරම් පුඩා ගන්නා. සීමතුරා බුද්ධසාසන පහළයේ නැත්නම් මේක සමීපකාමයේ මේ දෙන්න දඬු දෙලේ හංසයේ රාජධානී සිටු බුදු දෙන්නේ. මේ දෙන්න ආශ්‍රය කළා දිවයිනට තාපසුරු දෙන්නේ. එක තාපසයන් වහන්සේ නම දව දානින් තත්ත්වයන් නාම බවට අනිත්‍යකයා වඩින්නේ පෞතුසාභාව දේශාස්ත්‍ර භවනය. මේ දෙන්න ආපසු පතුවදා ධානයක ආරම සදන්ති දායක දෙකට අනුශාසනා කරන්නේ. නාග භවනයට කියන එක කියන්නේ
ඔබේ මේ සිය ආනුභාවයෙන් පතේ නාගරාජයන් සමාන සම්පල් ලැබේවා. සතර දවට ඇවිල්ලා කියන්නේ ඔබේ මේ දාන ආනිසංසලාවේ සත්‍යෙන්ද සමාන සම්පල් ලැබේවා. ඉතින් මේ සිතුවු දෙන්නට මේ සම්බන්ධු වෙනවා. නාග ලෝකයේ ජනිතන දෙකේන නාග රූපයි. දෙව ලෝකයේ ජනිතන දෙකේන දෙව රූපයි. මේ සම්පූර්ණ කරන එකට පතන හැටි. ඒකාල සුද්ධාස්වා දිසාව නැහැ. මේ දෙන්නා මිත්‍යාර තාපසයන් දෙන්නා අනිසාරණාවන් වයි. ඉතින් මේ අතරේ සූමත්‍රා දුක්ඛජානන් වාසකෝ පහළ වෙනවා. නාගදාන උත්තර නාගරාජයා ඊළඟටම ආරාධනා කොට නාගදානෙට බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංඝයා වැඩම කරලා අද්දාසත් මානිතුනේ ගන්ධික හිමවලා උපස්ථාන කළා දීපස්ස. චක්‍රභවණී උත්තර ශබ්දෝ රාජේ ඒ වගේම බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංඝයාට දීමේ ආහාර පානින් දන් දුන්නා. ඒ සත්‍යෝ රජේ ප්‍රාර්ථනා කළා මත අනාගතේ සද්ධාවින් පෙරජීතු මහින් අක්‍රවරහතෝ කියන්නේ අසුව ලැබේවා. නාගරාජයා ප්‍රාර්ථනා කළා මත අනාගත බුදු සසුනකදී සිතාකාමී අංගයෙන් අක්‍රව බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වරහතෝ කියන්නේ අසුව ලැබේවා. මේ දෙන්න ඉතරේ තියෙන සමගියෙන් පෙරම් පුරාගෙන ආපදේ. සංසාරේ බොහෝ සේ අර නාගරාජයා මේකපාමේදී සාහවදතර කුමාරයන් වහන්සේ වශයෙන් ඉපද බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් ඉපද අත්තරදු වයසේදී කවිදිවි 16 වයසේදී පවන මහා රහත් භාවයට පත් වුණා. වයස විශේෂයේ උපසම්පදා වන උපසම්පදාවෙන් අවුරුදු 15ක් තරම් දෙකතාවේ වැඩි ඉඳලදී. එතකොට අවුරුදු 35 40 අතරට පින්වන් පෑව උසාවරණී. අර චක්‍රදීව රාජ්‍යාවසිත කළ ප්‍රාර්ථනාවේ පුණ්‍යවන්තයා තමයි හත්කාල සිලි කුමාරයා වෙතදී මේ සදායෙන් පරිදේලා අරමිදේ කාර්යයට පත් වුණේ. උනාසේ කැදේන කොට වයස 26 ධාය අතර තරුණ වයසේ. උනාසේ ප්‍රසන්න ප්‍රදායෙන් අවුරුදු 15ක් තරම් සිටි කාලයයි වැඩි. කොහොමත් අවුරුදු 34 රාජ කාලේ. එතන මේ දෙනම වහන්සේ එක වාගේ සිටි කාලයේ ජීවිතයකටයි බල දෙත දීසී. සමුන්දාන්තරයේ කෙටි කාලයේ ජීවිතයේ කුලදී මේ වෙනස් වෙන ලෝකයෙන් වෙනස් නොවේ සැපේ වෙන්නේ අමාමහ නිවන සාක්ෂාත් කරගන්න. අසුර මහ ශ්‍රාවකයන් වහන්සේන අතරකද පත් වුණා. සානන්තර ලාභී වුණා. ඉතින් දැන් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන සාමය දෙකක් පාඩම තමයි අපේ ජීවිතයේ පිළිගන්න යථාර්ථයේ තේරුම් ගැනීම. අපි අද ජීවත් වෙන එක එක වයස් කාලේ. ඒ කියන්නේ උපන්දාකටම එක එක වයස් අපිට තියෙනවා. ඉන්නේ වයසින් අපි තේරුම් ගන්න ඕනේ අර උදා වූ සූර්යයාගේ ගමන වාග්. සූර්යයා උදා වෙනකොට උදේ පාන්දර බොහොම සමීපයි. මල් පිපෙනවා, සුවඳ දෙනවා, මීන ඇස්රම පැත්තෙන් නෑ. නාද කරමින් ගියන් රෝමුරනවා. එයාගේ මේ සීතාවෝ, පක්ෂීන්ව බොහොම ප්‍රබෝධමත් දුසුසය යන. මිනිස්සු කටුළු තුලේ දෙන්න පටන් ගන්න දේවල්. හැබැයි ඉතිහාස කාල වෙන්නේ දෙන්නේ සූර්යයා මැද්‍යාත්මේ මුදුන් වියේ. ඊළඟටවත් එන්නේ දෙන්නේ මෙන්න දහගෙන දහගෙන යනවා. තත්පරයක් නවතින්නේ. ඉන්නකිට වල බලන්න තත්පරයක් මේ ශ්‍රවණයල් එකකේ කියන්නේ ටිකින් ටික දෙක යනවා දෙවිය. මෙන්න මේක නිසා ගිහින් අන්තිමේ ජීසය 12 පොඩොන් සය 12 කියන උතුමින් ඉඳ දහන යනවා. මොකද කියන්නේ? අයකින් සය 12ක් කෙනකම් ඉරෙන්නක් නෑ මේ දුක්. මෙන්න මේ ස්වභාවය තමයි අපේ ජීවිතේ. අපි අද ජීවත් වෙනවා, සිනා වෙනවා, සන්තෝෂ වෙනවා, ප්‍රීතිමත් වෙනවා, ඉගෙන ගන්නවා, රැකී රක්ෂා කරනවා, අමුදරුවන් පෝෂණය කරනවා, මේ ශ්‍රේෂ්ඨයේ ව්‍යාපාර දෙකරණය හැම දෙයකම අපි ජීවිත කියන වෙන කිසිවකට නෙමෙයි. මෙන්න මේ අනිත්‍ය වූ, නිස්සාර වූ, අසාර වූ, තාවකාලික වූ, විපරිණාම ස්වභාවයෙන් යුක්ත වූ ස්කන්ධය පරිහරණය කරන්නේ. උපන්දාපතන් අතු මේ ස්කන්ධ නැති රෝගයක ප්‍රතිකාරකීමයි මේ කටයුතු කරන්නේ. උපන්න මොහොතේ අපි ආරම්භ කළ උෂ්ම ගන්න මේ නිස්සද්ද පරිහරණය සඳහා රෝග ප්‍රතිකාරය. උපන් මොහොතේ සැකන් අපි අප්පා නමනවා, දිගාත්ම හැරෙනවා, පෙරෙනවා, ඉන්නවා, මාර කරනවා. මේක තමයි උපන්න පංචස්කන්ධ රෝගයක ප්‍රතිකාරය. උපන්න මොහොතේ සැකන් අපි කෙලෙසම් සතු බල නේත්‍ර ආදී ශරීර නිස්සද්ද ධාර කරමින් ඒවා සුද්ධ සාවිතර කරන්නේ සිදු වෙනවා, නාන්ද වෙනවා, පිස්සු කරන්න වෙනවා, ගස් නැගින්න වෙනවා, ඔය හැම කටයුත්තකම සිද්ධ වෙනවා. මේවා කරන්නේ රෝගීකට ප්‍රතිකාරයක්. පොඩා ගරෝක වශයෙන් අවුරුදු ගණනාවක් මෞඛ්‍යම් දිහාසේ සැදෙන අතරට අයන්න ආයන්නේ කියන අතුරු සාස්ත්‍ර ඉගෙන ගන්න පටන් ගන්නවා. උපන්න පංචස්කන්ධ රෝගීකට ප්‍රතිකාර කරන්නේ.
අවුරුදු ගණනාවක්ම පොත්පත් ඇගෙන බොහොම දුකසේ හරි ඒ දහස් කලම හරි මුදල් වැය කරගනිමින් අධ්‍යාපනයේ ලබන ඊළඟට වැක්තියාවක් බලාපොරොත්තු වෙනවා උපන්න පංචස්කන්ධ රෝගයක ප්‍රතිකාර කරන්නේ. පැතිරි ආරක්ෂා කරමින් අවශ්‍ය මිලමුදල් සම්පාදනය කරන ජීවන ඕනේ, එවාගෙම යාන වාහන ඕනේ, අඳ කුටු කොට්ටේට ඇතුල් ඕනේ, ඉඳන් කෝප්පේ ආරෝහණ ඕනේ, එවාගෙම හැම දෙයක්ම දුනු කුල්කාට කවල් කියලා ඕනේ. ඒ කොහොම සමස්තයක් වශයෙන් ඉගෙන බැලුවොත් උපන්න පංචස්කන්ධ රෝගයක ප්‍රතිකාර කරන්නේ. ඉතින් කුඩා සංකේතයේ ඉන්න දුටිත් ප්‍රත්‍යාවේ පටන් රාජාසනයේ දක්වා හැම දිනම කරන්නේ මේ හේතියයි. සමකම පංචස්කන්ධ රෝගයට ප්‍රතිකාර කරන ආවිච්ච සංයම්ගේ අදුයිකම් විඳින වෙන ක්‍රියාවක් වෙන පැවැත්ම සම්පතක් නිහියත්තේ නැහැ. උපන්න රෝගයක ප්‍රතිකාර කිරීම තමයි අන්තිම හුස්ම දක්වා සම දෙනා විසින් කරුම් ගන්නේ. ඉතින් මේක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ජීවිතයේ මේ ක්‍රියා කර කර ඉඳලා මේක අතර දාර හයක් තරේ කල්ව ගන්නවා. මේ මෙහි ආඩාවෙන් ආඩාවයක සංක්‍රමණය වෙන්නේ මේ ස්කන්ධ රෝගයක් තමයි තුන් ලෝකයේ තියෙන්නේ. සංකාරයේ කියන්නේ මේකයි. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රථමයෙන්ම මහන්සේලා උපන්නත් නූපන්නත් සාංශාරික ස්වභාවය නම් මේකයි. ඒක තමයි සම්බන්ධතාවයේ මේක සිද්ධ වෙනවා. කෙනෙකුගේ නැවීමක් නෙමෙයි. ඉදේ සිදුවීමක් නෙමෙයි. ඒක තමයි සම්බන්ධතාවයේ සිද්ධ වෙනවා. මෙන්න මේ කාර්යය සතාගතයන් වහන්සේ බෝධි මූලයේදී සත්ව ආකාරයෙන් ආපෝධ කරගෙන මේ ස්කන්ධ පරම්පරාවට හේතුව මෙන්න මේක පළවෙනි හේතුව අවිද්‍යාව, දෙවෙනි හේතුව සංස්කාර, තුන්වෙනි හේතුව විඥාණය, හතරවෙනි හේතුව නාම රූපය, පස්වෙනි හේතුව සලආයතනය, හයවෙනි හේතුව ස්පර්ශය, හත්වෙනි හේතුව වේදනාව, අටවෙනි හේතුව සංඥාව, නවවෙනි හේතුව උපාදානය, දහවෙනි හේතුව කර්මභාවය, එකොළොස්වෙනි හේතුව ජාතිය, ඊළඟට ජරා මරණය අන්තිම අංගය. මේ මංග 12ක් ඇති හේතුඵල සම්භාවයක් ත්‍ස්රේක ආකාරයෙන් පවත්නා බැවින් ත්‍රිදවයෙහි අනාදිමත් සතර පටන් ගෙන මෙන්න මේ භවත්‍ස්රයේ ආභෝධ කරගෙන කථාවචයන් වහන්සේ බෝධි මූලයේදී සීලෙනි පොළොක වීර්යෙනි පාදෙන් පිළිපා සිටගෙන ශ්‍රද්ධාෙනි හත්වෙනි කර්මක්ෂේ කළ ඥානෙනි සුතුම් ප්‍රඥාව ආවකේ අසින් දරාගෙන මේ ද්වාදසාංග ප්‍රතිසංස්කාරයේ නෙමෙති හේතුඵල සංසාර භවත්‍ත්‍රයේ පහර කියලා සුනිසුනි කරලා උන්වහන්සේ සුදුමාකාර ප්‍රීති සෝමනස්සේකින් උතුරායන තේචවාක්‍යස්ස සාසකල අනේක ජාති සංසාරං සංදාදිස්සං අනිද්දිසං දාපාර සංගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන දාපාරක දිස්සෝති පුනේ හංනකාති තබ්බතේ පාසුකා භංගා ගහකෝ සංනිසංතිසං විසංකාර ගතං චිත්තං තණ්හානං කාය මධ්‍යගති නැවතනේ පිටකීම දුක්ඛ බව දැන ඉපදීම කරවන කකුතුමා සය සයාම නොදැක ප්‍රමාණාතික්‍රාන්ත අනේක ජාති සංසාරෙහි ඔබින උත්පත්ති වශයෙන් යෙදෙත් දෙනි. මේ ස්කන්ධ ගෘහණය කරන කර්තෘතුමනි ඔබ මත පෙනුණා. ඔබේ සාරාල සුදෙක දැන්නා. ඔබේ ශනිමරල සුනිසුණු කළා. ඔබ මින් මාතේ මාත ජීවා සාගන්නේ නැත. මම මේක අසංකතයට ගියා. තෘෂ්ණාසේ සංඛ්‍යාත අමා භානියනා බෝධුනා. මේ උතුම් ප්‍රකාශනේ මේ චර්දාස්සන්සිය 86 කෝටි මාස 3ක මාස 4කට පෙර ඒ මහා බෝධීන් වහන්සේ ළඟදී ඒ සරුවඥන් වහන්සේ ප්‍රකාශ කළා. මේ දේශනාව සමන් වහන්සේ ත්‍රිවිධ වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළා පමණක් නොව බුදු වීමෙන් මාස 2ක් ජීවිතන පටන් 45 අවුරුද්දක් වුණේදී මේ ස්වභාව ධර්මයේ මේ පරමාර්ථ ධර්මයේ මේ පල්ලිත වේදනීය ධර්මයේ මේ අති සූක්ෂම ධර්මයේ මේ අතිශයින් ප්‍රණීත ධර්මයේ මේ අගාම්‍ය ධර්මයේ නානා නය ක්‍රමයෙන් සුවාසෝදාස ධර්ම සම්බේධ දෙක බෙදා ආගෝධ කරවනවන්ට පහසු පිණිස මේ කයෙන් දේශනා කරමි. සූවිචා සංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේදීන මේ සම්බුදුන් අසමුදවා අමා මහ නිවන සපමුදවා තමන් වහන්සේ කෙටි කාලයක් වැඩි වුණා බැරි තවත් සංඝාකක වැඩි කලක් බොහෝ පහළවෙන තින් ඇති උතුමනට උපකාර වුණු පිණිස සුදු බුදුරජාණන් වහන්සේ දරණ ආශ්‍රාසයෙන් සුවාසෝදාස ධර්ම සම්දේ දේශනා කොට
මගේ ඇලෑමෙන් මෙතෙක් කල් මුළුල්ලෙහි මේ ශේසත් ධර්මයේ සාස්ත්‍රෝ කෘත්‍යයේ සිද්ධ කරමින් ලෝක යඩ සලසත්වා කියලා අධිෂ්ඨාන කොටේ අනුපාදිසේක පරිනිර්වාණේ දසදහසක් ලෝක දාපේ කාලෝක තුළ නිපානක් නිය යන්නාසේ ත්‍රිණි වුණා වාකතේ අධිනේසේ නික්ලේ සරහතන් වහන්සේලා ත්‍රිණි වුණා සෝවාන්දී ආර්යයන් වහන්සේලා ස්වර්ගස්තු වුණා සුසුජන ජනතාව ශෝකයේ කර්ම රූපෝ පරිණෝ විය දදී සිහාරස්කාර දානිසාන උයන් කුපුනි මාලිගාශ්‍යාල ලක්ෂාවතේ තුණා මේ වා විරහඟ සාරකා මහා පුසේ මහා නේද සර්වත මහා සාගර දැන් විශාල වස්තු දිනතර වාගේ දෙකඩන් යාන වාහන දුම්බල දුම්බල මුදල්ලා විපාර දුරුත වස්තු හැමින් දීමින් හැදීමින් තනදීමින් මෙසෙන් යෙදෙන් දතෙන් මුලකින් ඉරියව සැලැස්මින් ආශ්‍රාතෙන් දස්වාතෙන් පරිහරණය කරන අපේ ආභාව සියල්ල මතු ලැබෙන දිනේ සංසාර ධර්ම දුක්ඛාර සත්‍යයි දුක හේතුන කුෂ්ණාව දුක් සමුදය සත්‍යයි දුක සමුදය නැති කාලක නිවන දුක් නිරෝධාර සත්‍යයි නිවන බෝධ කර ගැනීම පිණිස වැඩි යෙතු ආර්යසංගත මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය නම් දෙනු අනන්ත අපරිමාණ බුදුපතේ බුදු මහරහතුන් වහන්සේලාට දීර්ඝ කාලයක් විරු දාන ආදී පාවිනී දෙනේ මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාමහිනම් වැදියා සතර දුක්කාරණේ කළ කෙනෙක් කෙනෙකුද නිවා අදවතින්ම සාන්ත නිවන් සෝයේ සැලසේ වදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පයින් වචනින් සමකල්ලියතේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා අපට ජීවිතේ පුරා ප්‍රණ දාන සීල භාවනාදී සීලම කුසල සම්භාර ධර්මයේ කාරණී වාසකත් වී සාසනයේ තුම් භෝගියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුරු ගන්න. අද මේ අවස්ථාවේදී උසාවි සිත්‍රිස කීතේ ජීවන කෙලෙසුන් තුනී කරමි තුන්දර සංවර කරගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව යමින් උතුම් ආර්ය වර්ග ප්‍රතිපදාවකදී සිටිනවා. ඒ සංඝ පිරිසට සීල් පිරිසට දාන උපස්ථාන සඳහාද සදහවත් සින්වත් පිරිසක් අද මේ සහභාගී වෙනවා. පරමී බුද්ධ පූජා කරත්වා දිනමතුරුව මේ දහම් පදයට සවන් දුන්න සස්වල්ප වෙලාවකින් සංඝ රත්නයට සීල් පිරිසට දාන උපස්ථාන සිද්ධ වෙනවා. දාන සීල භාවනාවෙන් මේ සිදු කර ගන්නා වූ කුසල සම්භාරය සීකරයෙන් පිරිහගෙන සම්බුදු සසුන නොපිරිහි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාවේ මේ සිදුලෙන් ගතනෙහි උස්තිෂ්ඨ මත ජෝති මත හැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් සාකරණ කරනවා. නම්ිය අභාව ප්‍රාප්තමෝ පේ ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතු වර්ගයාටත් මේ කුසල සම්භාණය අත්වේ සම දින සුදුසු සතත් විලේ කෙලවර සාන්ත අමා මහ නිවන් සුව ලබස්වා කියා කරුණාවෙන් සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ